මාතෘකාව පින්වත්නි ජනප්‍රිය සූත්‍රයක්. මේ වාඩි වෙලා ඉන්නයිට කටපාඩම්. මංගල කටපාඩමින් කියනවා. දැන් මේ රටේ නම් මන් දන්න ලංකාවේ මිනිස්සු හරියට දැන් සූත්‍ර දන්නවා. හරි සූත්‍රකාරයෝ ඉන්නේ ලංකාවේ. ඒ නිසා කටපාඩමින් කියනවා. සූත්‍ර කටපාඩමෙන් කියන එක නරකයි කියනවා නෙමෙයි, මුලින්ම සූත්‍රවල නමේ තේරුම තියා බලන්න ඕන. මංගල කියන නමෙත් ලොකු තේරුමක් තියෙනවා. මයන්නයි බින්දුවයි කියන්නේ මං. මං කියන එකේ තේරුම අපාය. තවත් සරලව කියනවා නම් මං කියන්නේ දුක. මං කියන්නේ දුකට නමක්. ගයන්නෙන් කියන්නේ ගමන. ඒකයි ගච්ඡාමි කියන්නේ. ඉංග්‍රීසියෙන් go කියන්නේත් ඒකයි. ලයන්නෙන් කියනවා යන්න දෙන්නේ නැහැ. දැන් අපි තුන් දෙනා වර කාමරේ දාලා වාලා තියෙන යන්න දෙන්නේ නැහැ. ඒ වගේ තමයි. දුකට යන ගමන වළක්වන කරුණ වලට කිව්වා මංගල. මේ සූත්‍රයේ තියෙන කරුණු 38 මම ඔක්කොම කියන්න 1යි 2යි කියන්නේ. මේ කරුණු යව් කවුරු හරි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගීයෙක් වේවා පැවිද්දෙක් වේවා ලංකාවේ මිනිහෙක් වේවා මේ ඔමන් රටේ කෙනෙක් වේවා කවුරු හරි මනාව කරනවා නම් ඔන්න අන්තිමට ආනිසංස කියනවා. ඒ තාදිසානි කත්වාන සබ්බත්ත මපරාජිතා. මේ කරුණු හරියට පිළිපදින කෙනා මොන දිසාවට ගියත් මොන රටකට ගියත් මොන පලාතකට ගියත් මැරිලා පරලෝකෙට ගියත් මපරාජිතා පරදින්නේ නැහැ. ඔන්න බුදුහාඳුරු අදාළ ලස්සන. ඔමන් රටට ඇවිල්ලා පරදිච්ච මිනිස්සු නැද්ද? ඉන්නවා. ඇමරිකාවේ ගිහිල්ලා පරදිච්ච අයත් ඉන්නවා. ඒ මොකද හරියට ඔයලා බැලුවා නම් මේ ගුණධර්ම නැහැ. මේ කරුණු මනාව පුරලා තියෙනවා නම් කරලා තියෙනවා නම් යන යන තැන දිනුම් කොතන ගියත් දිනන්න පුළුවන්. දිනනවා කියන්නේ මේ ඡන්දෙන් නෙමෙයි, කරුණු පාකෙන් දිනන්න ඕන. මතක තියාගන්න. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් මේ කරුණු වලින් දින්නේ නැත්තම් පරාදයි. ගිය ගිය තැන දිනන්න ඕන. ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙලක් තමයි මේ සූත්‍රයේ තියෙන. පටන් ගත්තෙම කොහමද? අසේවනාච බාලාණ. බාලයා මෝඩය ඇසුරු කරන්න එපා කිව්වා. පින්වතුනි මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි මේ මිනිසුන්ගේ චරිත අඳුන ගන්න එක. බුදුහාමුදුරුවෝ සරුවඥතා ඥාණයෙන් වදාලා ලෝකේ කොහේ ගියත් මේ රට ඇතුලේ ඇවිද්දත් මේ වාඩි වෙලා ඉන්න අය දිහා බැලුවත් චරිත තියෙන්නේ අයයි. රාග චරිත. සමහර ඉන්නවා බොහොම රාග අධිකයි. දෙවෙනි එක ද්වේෂ චරිත. පොඩ්ඩ නැත්තම් කේන්තියන අය ඉන්නවා. තුන්වෙනි එක මෝඩ චරිත. පෙරාපු මැට්ටෝ ඉන්නවා. පෙරලා ගත්ත අය ඉන්නවා. ඊළඟ එක සද්දා චරිත. දකින දකින තැන වැඳ වැඳ දුවනවනුත් ඉන්නවා. ඒ අයත් තියෙනවා. දැන් මට මාත්‍යෙක් කියනවා ආඳුන්නේ අපේ නෝනා ගොතටුවේ බස් එකේ නැගම පිටකොටු යනකම් සිය සැරයක් නැගිටිනවා කොමං වෙයි කියලා දකුණ දකට බුදු පිළිමයට වදිනවා. එන්න සද්දා. අනික එක බුද්ධි චරිත. හොඳට විමසනවා. ඊළඟ එක විතක්ක චරිත. මොනවා කළත් තර්ක කරනවා. කතා කළ බේරෙන්න බැරි අයින්. මෙන්න මේ චරිතය අඳුන ගත්තොත් වැඩ කරන්න ලේසි. ඔයත් වැඩ කරන තැන්වල වුණත් මේ චරිතය අඳුන ගත්තම හරි ලේසි දිනන්න. ඒකට මං කියලා දෙන්නම් ක්‍රමයක්. විසුද්ධි මග්ග වාගේ පොතක් ගත්තොත් පිටු 80 ගානක් තියෙන ওই ටික විස්තර කරලා. මේක එදිනෙදා වැඩේ කරගන්න ඕන නම් දිනන්න ඕන නම් ටොපි ටිකක් ගන්න. මේ කඩේ තියෙන ටොෆි ටොපි ටිකක් අරගෙන යා ආශ්‍රය කරන යාළුවෙකුට ටොපිය දීලා බලන්න. සමහරු ඉන්නවා ටොපිය අතට ගත්තා කොලේ ගලෝලා පැත්තකට දැම්මා. ටොපිය කටේ දාගෙන අඩුම තරමේ පැය දෙකක් හරි කනවා එක.
ඒ පැත්තට මේ පැත්තට ලෙල දෙමින් තොලාගට අරගෙන අපේ බසයෙන්ගෙන හොඳට සූප්පු කර කරක හොඳට කනවා, ලෙල්ලට කනවා. ඒම කනවනං එයා මොන චරිතයද? රාග චරිතයක්. එයා රාග අධික කෙනෙක් කියලා මැනගන්න පුළුවන්. තව කෙනෙකුට ටොපිය දුන්නම ටොපිය අතට ගත්තා, කොලේ ගැලෙව්වා ටොපිය කටේ දැම්ම, චරාස් බරාස් ගැව්වා ටොපිය ඉවරයි, චර චර ගැව ඉවරයි. ටොපිය ටෝමනං අපිට කෝම කරයිද? කේන්තිකාරයා, ද්වේෂ චරිත, කිපෙන කෙනා. තව කෙනෙකුට ටොපිය දුන්නම කන්නේ නැහැ, දෙන්නේ නැහැ, සාක්කු එදා ගන්නවා. ටොපිය දිය වෙලා කූඹි එනකන් දන්නේ නැම මෝඩෙක්. එක්කෝ කණ්ඩ ඕන නැත්තම් දෙන්න ඕන. ඒක මෝඩ චරිත. ටොපිය අරගෙන ඇන් බෑග් එකේම දැම්මොත් හොඳට හිතාගන්න මෙයා මෝඩෙක්. ඒ මෝඩ චරිත. තව කෙනෙකුට ටොපිය දුන්නාම අතට ගත්ත ගමන් කියනවනේ තැන්ක් යූ බං කියලා. ස්තුතියි කියනවා. ළඟ ඉන්න කාගෙනුත් තාන උඹටත් කෑල්ලක් දෙන්නද කියලා. පින් දීලා කනවා නම් බෙදාගෙන කනවා නම් සද්දා චරිත. බලන්න ලස්සන මේ සූත්‍රවල තියෙන ඒවා. සද්දා චරිත. තවත් කෙනෙකුට ඒ ටොපිය දුන්නාම එක්ක ටොපිය කටේ දාගෙන හරි කොලේ අතේ තියාගෙන කියවනවා. ටොපියේ නම් මොකද්ද? මොන රටේද නිෂ්පාදනය? දිනේ පැනලද? මේකේ මොනවද තියෙන්නේ? හොඳට කියෝ කියෝ ඉන්නවා. බුද්ධි චරිත. විමසනද බුද්ධිමත්. තවත් එක්කෙනෙකුට ටොපිය දුන්නා මේක ටොපියත් අරගෙන ඔළුවත් උස්සගෙන කල්පනා කරනවා මේක මොකටද මටම ටොපිය දුන්නේ කියලා. ඒ විතක්ක චරිත. මේක කාලා පස්සෙන් යන්න වෙයි. ඔන්න මේ ටොපියකින් මැනගන්න පුළුවන්. ඒකට උනන්නේ බුද්ධිය. මේ මොලේ පාවිච්චි නොකොළොත් පරාදයි. හොඳ කවියක් තිබුණා. වනේ මොටද වනයේ අලියෙක් නැත්තං, අලියා මොටද අලියට ගජ මුතු නැත්තං, මිනියා මොටද මිනියට ඔළුවක් නැත්තං, ඔළුව මොටද ඔළුවේ මොලයක් නැත්තං, වනාන්තර කොච්චර තිබුණත් බැබලෙන්නේ නෑ අලි නැත්තං, අලි කොච්චර වුන්නත් වැඩක් නෑ වල් අලිනා. අලියා බැබලෙන්න දල තියෙන්න ඕන. ඒවාගේ මිනිස්සු කොච්චර වුන්නත් වැඩක් නෑ ඔළුව නැතුව කඳ විතර. ඔළු ගෙඩි කොච්චර තිබුණත් වැඩක් නෑ ඇතුළේ මොලේ නැත්තා. බුදුහාමුදුරු දේශනා කළේ එකයි. හොඳට බුද්ධිමත්ව සිතන්න ඕන. එතකොට මේ සූත්‍රයේ පරාදනු වී ජීවත් වෙන්න නම් ඔන්න දානං දෙන්ඩයි කිව්වේ අංක එක. දුන්නු කෙනාට තමයි දානං සබ්බත්ත සාධකං. සියල්ල ලැබෙන්නේ දුන්නු කෙනෙකුට. නිකම්ම හම්බෙනවා.